අපි රටිස්ටි කාන්තාවන්ගේ සිට අනුවක් මාර්ගස්ත මගී ප්‍රවාහනයේදී ලිංගික හිංසනයන්ට ලක් වෙනවා. හැමපැය හතරකට වතාවක්ම ස්ත්‍රී දූෂණයක් ලංකාවේ සිද්ධ වෙනවා. උත්තරේ තියෙන්නේ ගෙදර අම්ම සහ තාත්තා ගාව. ස්ත්‍රියට තියෙන හරි ප්‍රශ්නය ඇඩ්‍රස් කරලා නැහැ කොතනකවත්. ඉන්දියාව තමයි කාන්තාවකට ජීවත් වෙන්න භයානකම රට. කුඩු ගහන්නේයි, ගොඩක් අය ගංජා ගහන්නේයි, සතුට හොයාගෙන යන්නේ. ගර්භණී කාලේ ඉඳලම අපේ මේ පරම්පරාව හදන එක ගැන හිතන්න ඕනි. අපේ රටේ ලොකු බුද්ධිගාමයක් සිද්ධ වෙනවා. ඉතුරු වෙලා ඉන්නේ කොටස් දෙකයි. එක කොටසක් යන්න පුළුවන්කම තියාගෙන යන්නේ, අනික් කොටස යන්න ආසයි යන්න බෑ. පාර්ලිමේන්තුවේ මිනිසුන් යන්න අවශ්‍ය වෙනවා. මිනිස්සු නෑ පාර්ලිමේන්තුවේ. ඕනම රටක කාන්තාවගේ ස්ත්‍රියගේ අභ්‍යන්තරය අරගෙන බැලුවොත් අපි හැම රටකම ස්ත්‍රියගේ අභ්‍යන්තරයට දැනෙන කාරණා එක විදිහට තමයි දැනෙන්නේ. මොකද උදාහරණයක් විදිහට මම ලෝකේ ගොඩාක් රටවල්වල මගේ යාළුවෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ පෞද්ගලික අත්දැකීම් මම බෙදා හදාගෙන තියෙනවා. ඒකෙන් අතිශය පෞද්ගලික අත්දැකීම්. කිසිම දවසක මම හිතන්නේ සමාජ මාධ්‍යයෙන්වත් ඔබට කවදාවත් අහන්න ලැබෙන්නේ නැති අත්දැකීම්. එතකොට මම අවබෝධ කරගත්තු දෙයක් තමයි සාමාන්‍යයෙන් ඉතාමත් දියුණුවයි කියලා අපි දියුණුව කියන සාධකේ අපි හිතන විදිහ අනුව දියුණුවයි කියන සම්මත රටවල්වල කාන්තාව ඒ වගේම දුප්පත් කියලා අපි හිතන විදිහ අනුව හිතන ඉන්න රටවල්වල කාන්තාවත් අපි හැමෝම කාන්තාවන් අභ්‍යන්තරයෙන් ස්ත්‍රිය එක තලයක තමයි අපි ඉන්නේ. අපිට ප්‍රේමය දැනෙන විදිහ, එතකොට අපිට බඩගින්න දැනෙන විදිහ, විවාහය තුළ අපි ඒ විඳින දේවල් සහ විඳවන දේවල් හැමෝම එක මට්ටමක ඉන්නේ. එතකොට වෙනස් වෙන්නේ එක එක රටවල්වල සංස්කෘතියත් එක්ක දේශපාලන කාරණා සහ සමාජ කාරණා නිසා අපිට ඇතිවන පීඩනය සහ ඒ පීඩනයට අපි දෙන රියැක්ෂන් එක. අපි දක්වන ප්‍රතිරෝධය තුළ තමයි අපේ භූමිකාවල් රටින් රටට සහ ආගමින් ආගමට සමාජයෙන් සමාජයට වෙනස් වෙන්නේ. එතකොට ලංකාවේ කාන්තාව පිළිබඳව කතා කරනවා නම් දශක ගානක් තිස්සේ අපි දැන් ඇත්තටම 80 දශකයෙන් يعني අවුරුදු දැන් ජීවත් වෙලා ඉන්න අවුරුදු 30ක වගේ පැනපු කාන්තාවන් අරගෙන බැලුවොත් සෑහෙන දුක් කරදර කම්කටොළු රාශියක් පහු කරගෙන ආපු කාන්තාවන්. මොකද දශක 3කට ආසන්න යුද්ධයක් තිබුණා. යුද්ධයට කලින් ඉතාමත් කටුක අත්දැකීම් වලට අපි මුහුණ දුන්නා. ඉතින් ඇත්තටම රජ කාලේ ඉඳලාම අරගෙන බැලුවොත් අපි මහා වංශයේ ඉතිහාසයේ අරගෙන බැලුවත් රටේ කොතනකවත් ඉතිහාසයක අපේ කාන්තාවන් ඇත්තටම සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ, යුක්තියක් ඉෂ්ට වෙලා නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ඒ කියන්නේ අපි මතක තියෙන ඉතිහාසය අරගෙන බැලුවොත් සහ ලියවිලා තියෙන වංශ කතාවලට අනුව ගත්තොත්, මොකද රැජිනියන්ට පවා වංශ කතා ඉතිහාසයේ ලියවෙද්දි පවා ලොකු අසාධාරණකම් සිද්ධ වෙලා තියෙනවා. අපේ රටේ මෙච්චර ලොකු කාන්තාවන් ඉතාමත් විශාල පීඩනයකින් තමයි මේ වෙනකොට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒතර දැන් අපි අපේ ආභරණ විදිහට අපි ඇත්තටම පැලඳගෙන ඉන්නේ මේ ඒ අපි යුද්ධයෙන් අපිට හිමි වෙච්චි කැලල්. ඉස්සර මේ හැකියාව සහ නොහැකියාව මැන්නේ ශරීර ශක්තියෙන්. නමුත් දැන් හැකියාව සහ නොහැකියාව බලන්නේ බුද්ධියෙන්. නමුත් අපේ රටේ කාන්තාවන් ඒ අර පීඩනයත් එක්ක මම හිතන්නේ අපේ අතීතයේ ඉතිහාසෙ දලාපු පීඩනය අපිට ලොකු ආශිර්වාදයක් වුණා. ඒ ආශිර්වාදයත් එක්ක අපි ලෝකේ ඉස්සරහට ගිහින් තියෙනවා. ලෝකේ අපි එවරස්ට් තරණය කරා, විතරක් නෙවෙයි අපේ විද්‍යාඥවරයන්, ගණිතඥයන් ඉතාමත් විශාල ප්‍රමාණයක් ලෝකයට ඉතාමත් බුද්ධිමත් කාන්තාවන් අපේ රට බිහි කරා. ඉතින් අපේ රටේ ශ්‍රී ලාංකික කාන්තාවන් බුද්ධිමත්කම අතින් ඉතාම ඉහළින් ඉන්නවා, ජාත්‍යන්තර තලයට ගිහින් ඉන්නවා. අනිත් පැත්තෙන් බැලුවොත් ශ්‍රී ලංකාවේ ආදායම, ප්‍රධාන ආදායම උපයන්නේ අහිංසක කාන්තාවන් බැලමෙහෙරවරකම් කරලා. ඉතින් ඊට අමතරව තේ, රබර් ඒ සියලුම කර්මාන්තවල නියලිලා ඉන්නේ අපේ ශ්‍රී ලංකාවේ. පීඩනය එදා වගේමයි කිසිම ආණ්ඩුවකින් කිසිම රටේ අතීතයේ අරගෙන බැලුවත් අද ආණ්ඩුව අරගෙන බැලුවත් කිසිම දවසක ස්ත්‍රියට තියෙන හරි ප්‍රශ්නය ඇඩ්‍රස් කරලා නැහැ කොතනකවත්. ඇත්තටම ගත්තොත් අපේ රටේ මොනතරම් පුරුෂයා තාත්තා කොච්චර ප්‍රබල චරිතයක් වුණත් තාත්තා වැඩ කරන්නේ අම්මා කියන විදිහටනේ. ගොඩක් තැන්වල තාත්තා වැඩ කරන්නේ අම්මා කියන විදිහට. ඉතින් අම්මා කියන චරිතයට අපේ වගේ රටවල්වල ලොකු හරි උතුම් තැනක් අපි තියලා තියෙන්නේ. ඉතින් මට හිතනවා මේ අපේ මේ රටේ තියෙන ගොඩාක් ප්‍රශ්නවලට
කාන්තාව සහ දරුවා හරියට ඇඩ්‍රස් කරනවා නම් මේ රට සංවර්ධනය කර ගැනීමේ වැඩපිළිවෙලට උනත් බේස් එක තමයි මට හිතෙන්නේ කාන්තාවගේ මානසිකත්වයේ හැදීම මානසිකත්වයේ ශක්තිමත් කිරීම. මොකද අම්මා තමයි දරුවන්ව හදන්නේ. ගෙදර අම්මා මානසික රෝගියෙක් වුණොත් ගෙදර අම්මට පාර බැහැල යන්න බැයි නම් අපේ රටේ කාන්තාවන්ගේ 90%ක් මාර්ගස්ත මගී ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට ලක් වෙනවා. හැම පැය 4කට වතාවක්ම ස්ත්‍රී දූෂණයක් ලංකාවේ සිද්ධ වෙනවා. ඊට අමතරව දැන් අපි දන්නවා රේප් 2017 වගේ වෙනකොට ලෝකයේ උඩම ඉන්න top 20 countries අතර රේපිස්ලා වැඩිපුරම ඉන්න රටක් තමයි ශ්‍රී ලංකාව. ඉතින් එතකොට මානසික අසහනයෙන් පිරිච්ච පිරිමි ඉන්න රටක හැබැයි අපේ රටේ වැඩිපුරම ආර්ථික ශක්තියක් දෙන කාන්තාව ඉන්න රටක කිසිම ආණ්ඩුවක් ඉතිහාසයේ ඇඩ්‍රස් කරලා නැති තැනක් තියෙනවා. කිසිම කෙනෙක්ට විසඳන්න ඕනි නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්නෙත් එක තමයි ලංකාව කාන්තාව මේ වෙනකොට සර්වයිව් වෙලා ඉන්නේ. දැන් ඇත්තටම පහුගිය කාලේ මට මතකයි මේ පවතින ආණ්ඩුව විතරක් නෙමෙයි කලින් ආණ්ඩුවලිනුත් අපිට කාන්තාවන්ට වෙනම මගී ප්‍රවාහන සේවාවන් වෙන් කරා. ඉතින් ඒකට ගොඩක් අය සෝෂල් මීඩියාවල හිම හිනා වුණා. පිරිමි අයම හිනා වුණා. පිරිමි අයගේම ලිංගික අසහනය නිසා කාන්තාවන් 90%ට මාර්ගස්ත මගී ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට ලක් වෙනවා. ඉතින් කාන්තාවන්ට වෙනම මාර්ගස්ත මගී ප්‍රවාහන සේවයක් දැම්මම හිනා වෙන්නේ අපේ රටේ පිරිමි අයමයි. ඉතින් නමුත් ඒක ඇවිල්ලා විසඳුමක් නෙමෙයි. ඒක ඇවිල්ලා ඉමීඩියට් ඇක්ෂන් එකක් විතරයි. ඉතින් ඒ වගේ අර අපිට ප්‍රශ්නයක් තියෙනකොට ප්‍රශ්නෙකට ගන්න පුළුවන් ඉමීඩියට් ඇක්ෂන් තියෙනවා. දැන් අපි එදා අපේ ගමට ගියොත් අපි අතීතර ගිහිල්ලා අපි ගමට ගියොත් දැන් අපේ අම්මලා අපේ ආතම්මලා ඒගොල්ලෝ ගම්වල ඇත්තටම නෑවේ. අපි සමාජානියෝජනය වීමේ හරිම පුළුල් වපසරික තමයි ඒගොල්ලෝ හිටියේ. දැන් ඇත්තටම අපේ ගෑන ළමයි හැදෙන්නේ අපේ ගොඩක් අය ගර්ල් ස්කූල් එකට යන්නේ. එතකොට ඒගොල්ලන්ට පුරුෂයින්ව තේරෙන්නේ නැහැ, පිරිමි ළමයින්ට ගෑන ළමයිව තේරෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා තමයි. නමුත් මේ ප්‍රශ්නයට උත්තරේ තියෙන්නේ ගෙදර අම්මා සහ තාත්තා ගාව. මොකද අපි ඔබ දන්නවා දැන් අපි කාන්තාවක් වෙලා ඉපදෙනකොටම අපිට එනවා මේ ඔබ කාන්තාවක් වීම තුළ අපිට පැවරෙනවා යම් සමාජ කාර්යයක්. මේ කාන්තාව හැදෙන්න ඕනි කොහොමද, කාන්තාව ශරීරේ පවත්වාගෙන යන්න ඕනි කොහොමද, කාන්තාව හැසිරෙන්න ඕනි කොහොමද, කාන්තාව කන්නේ කොහොමද, අඳින්නේ පළඳින්නේ කොහොමද, කාන්තාව සියල්ලම තීරණය කරන්නේ මම නෙමෙයි. මම ඉන්න ඕනි කොහොමද, මම අඳින්නේ පළඳින්නේ කොහොමද කියන එක තීරණය කරන්නේ. දැන් අද වෙනුවට ගත්තොත් එක්කෝ රූපවාහිනී මාධ්‍ය, එහෙම නැත්නම් සමාජ මාධ්‍ය, එහෙම නැත්නම් ලොකු මාකටිං කම්පනීස්, ලොකු ලෝකයේ ලොකු කම්පනීස් තියෙනවා. ඒගොල්ලෝ මෙහෙම වාඩි වෙලා කතා කරනවා කොහොමද කාන්තාව අපි හදන්නේ කියලා. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් විකුණ ගන්න. ඉතින් ඇත්තටම අද වෙනකොට කාන්තාව මේ කාන්තාවක් වෙලා මම මගේ ශරීරයේ කාන්තා ශරීරයක් කියලා හඳුන ගන්න කලින් ඉඳලම මගේ ආතම්මල, මගේ අම්මල, මගේ තාත්තලා මට කියනවා කොහොමද ඉන්නේ, කොහොමද ලස්සනට ඉන්නේ, ගෑන ළමෙක් වුණාම ලස්සනට ඉන්න ඕනි කියන එක, ගෑන ළමෙක් වුණාම අතපය විසි කරලා කතා කරන්න හොඳ නෑ, හයියෙන් කතා කරන්න හොඳ නෑ, අපි ලස්සන රූපේ ගැන හරිම හිතන්න ඕනි. මේ හැම දෙයක්ම අපිට දෙන්නේ අපේ වැඩිහිටියන්. ඉතින් ඒ වගේම තමයි පුරුෂයාටත් ඒ පීඩනේ ඒ විදිහටම දෙනවා. මොකද දැන් ඇත්තටම පුරුෂයාට පීඩනයක් තියෙන නිසා තමයි පුරුෂයා නිසා මේ කාන්තාව පීඩනයට ලක් වෙන්නේ. එතකොට කාන්තාවට නිදහසේ පාර බැහැල යන වපසරියක් හදන්න කාන්තාවගේ අයිතිවාසිකම් විතරක් ආරක්ෂා කරලා හරියන්නේ නැහැ. කාන්තාව නිදහසේ පාර යන්න නම් පුරුෂයෙන් හොඳ මානසික සුවයෙන් ඉන්න පිරිමි ටික අපේ රටේ ඉන්න ඕනි. හොඳ පෞරුෂයක් තියෙන පිරිමි ඉන්න ඕනි, හොඳ මානසික සුවයක් තියෙන පිරිමි ඉන්න ඕනි. ඉතින් ඒකයි මම හැමතිස්සෙම කියන්නේ මේ කාන්තාව මේ රටේ තියෙන සියලුම ප්‍රශ්නවලට මුල ගෙදර අම්මා මානසික රෝගියෙක් නොවීම. ගෙදර අම්මට හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕනි. ගෙදර අම්මා හොඳ මානසික මේ සෞඛ්‍යයකින් හිටි කාන්තාවක් වෙන්න ඕනි. ගෙදර අම්මා තාත්තා හොඳ, ඒ කියන්නේ මේකට ප්‍රධානම සාධකේ සල්ලි නෙමෙයි. සංවර්ධනය කියන්නේ මිනිසයාගේ සංවර්ධනය. මිනිසයාගේ අධ්‍යාත්මික සංවර්ධනය විතරක් අධ්‍යාත්මික සංවර්ධනය තුළ අධ්‍යාත්මික සංවර්ධනය හරහා තමයි කලාව, ඊළඟට දේශපාලනය, ඊළඟට මේ අපේ ආර්ථික තත්ත්වය, මේ හැම දෙයම මේ සෞභාග්‍යයෙන් පිළි රටක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ මේ අපේ මානසික අපේ හැපිනස් කොච්චර දුරට තියෙනවද කියන එක. ඉතින් හැපිනස් ඒ කියන්නේ සතුට නැති තැන මිනිස්සු අනිවාර්යයෙන්ම කඩාගෙන වැටෙනවා. ඉතින් සතුට කියන එක වැඩිහිටිය වුණාට පස්සේ අපිට හොයාගෙන යන්න අමාරුයි. ගෙදරින් අම්මගෙන් තාත්තගෙන්
අපේ මේ බඩේ ඉන්න කාලින්දලම මේ හරි විදිහට එන්න ඕනි දෙයක්. ඉතින් මං හිතන්නේ රටේ ප්‍රශ්නවලට මේ අන්තිමේදී උත්තර හොයාගෙන ගියොත් ගෙදර තමයි හදන්න ඕනි. දැනට ඔබ දන්නවද ලෝකේ ස්ත්‍රී දූෂණ වැඩියෙන් සිදුවෙන රට මොකක්ද කියලා? ඒ තමයි ඇමරිකා එක්සත් ජනපදය. ඒ කියන්නේ මේ අපි දැන් එහෙම ගත්තොත් ආසියානු කලාපයත් එක්ක ගත්තම ඉන්දියාව තමයි ලෝකේම ඉන්දියාව තමයි කාන්තාවකට ජීවත් වෙන්න භයානකම රට. හොඳ වෙලාවට අපේ ලංකාව ඒ තත්ත්වෙට වැටිලා නැහැ. ලංකාව කියන්නේ අපේ ආසියානු කලාපේ රටවල් ගත්තොත් ඉතාම ඉහළ මට්ටමේ තියෙන රටක්. ඉතින් ඇමරිකා එක්සත් ජනපදය තමයි රේපිස්ලා වැඩිපුරම ඉන්න රට. ඉතින් එහෙම ගත්තොත් ඒතර ඇමරිකාව කියන්නේ ආගම් මේ තියෙන රටක් නෙමෙයි නේ, ගොඩක් අය හරි නිදහසේ ජීවත් වෙන රටක්. නමුත් ඉන්දියාව කියලා කියන්නේ මේ ඉතාම විශාල ආගම් ප්‍රමාණයක් තියෙන රටක්. හැබැයි ඒ දෙකම මේ කාන්තාවකට ඉන්න භයානක රටවල් දෙකක්. ඉස්ලාම් ආගමේ කාන්තාවන් ඇවිල්ලා කතා කරා ඒගොල්ලන්ගේ මැරේජ් ඇන් ඩිවෝස් ඇක්ට් එක වෙනස් කරන්න ඉල්ලුවා. මොකද ඒගොල්ලන්ට ඒ හරහා පීඩනයක් එනවා. කාන්තාවක් අවුරුදු 12න් නැතුව අවුරුදු 18 වෙනකන් අපිට ඉගෙන ගන්න හරි අවස්ථාව දෙන්න පුළුවන් කියලා. එතකොට නමුත් ඒගොල්ලන්ගේ මුස්ලිම් නීතියේ හැටියට යම්කිසි බලපෑමක් වෙන්න පුළුවන් නිසා තමයි ඒගොල්ලෝ ඇවිල්ලා කතා කරන්න ඇත්තේ. මොකද ෆ්‍රස්ට්‍රේෂන් කියන එක ඇත්තටම මම අර කලින් කිව්වා වගේ ඒක මේ අපේ මොලේ මේ අර දැන් ගොඩක් අය කුඩු ගහන්නේයි, ගොඩක් අය ගංජා ගහන්නේයි සතුට හොයාගෙන යන්නනේ. එතකොට ඩොපමින් ශාවය වෙන්න නැති ප්‍රශ්නයක් ලංකාවේ මිනිස්සුන්ට තියෙනවා. ආසියානු රටවල් අරගෙන බැලුවොත් කාන්තාව දේශපාලනයට සහභාගී වීම අතින් ගත් කල ලංකාව ඉතාමත් හොඳ තත්ත්වයක ඉන්නවා. නමුත් මට කියන්න ඕන දේ තමයි පාර්ලිමේන්තුවට කාන්තාවන් යැවීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ, පාර්ලිමේන්තුවට මිනිසුන් යැවීම අවශ්‍ය වෙන්නේ. මොකද මිනිස්සු නැහැ පාර්ලිමේන්තුවේ. ලෝකයේ ප්‍රථම අගමැති අපේ රටෙන් තමයි හිටියේ. නමුත් අදටත් මොනවද අපේ අඩුක්‍රම ව්‍යවස්ථාවෙනුත් අපේ කාන්තා අයිතිවාසිකම් ඉතාම හොඳ අඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. අපේ අයිතිවාසිකම් තහවුරු කළ තියෙනවා. කාන්තාවන් ඉන්නවා පාර්ලිමේන්තුවේ. ඒත් කවුද අපේ ඇත්තටම අපේ කාන්තාවන් ගැන කවුද මොනවද කරේ? කාන්තාවන්ට නිකන් සමෘද්ධිය දීලා හරි, කාන්තාවන්ට මොනවා හරි ණය දීලා හරි, කාන්තාවන් දැන් කාන්තා ව්‍යවසායකයන් ඉන්නවා කියලා ඒගොල්ලන්ට ණය දුන්නා කියලා කිසිම දවසක මේ කාන්තාව නගා හිටවන්න බෑ. ඒ කියන්නේ මේකේ මේ හරි ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ කාන්තාවන්ට තියෙන හරි ප්‍රශ්නේ මොකද්ද කියන එක වටහා ගන්න ඕනේ. සහ දරුවන්ට තියෙන කාන්තාවන් එක්කම එනවා තමයි දරුවන්ගේ ප්‍රශ්න. අපේ රටේ දරුවන් කොච්චර දුක් විඳිනවද? අපේ රටේ දරුවන්ට එක ගමකට සෙල්ලම් කරන්න තැනක් තියෙනවද? තරුණ පරම්පරාව මද්රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. අද ඇතැම් බෞද්ධ නගරවල සැහෙන කුඩුකාරයෝ පිරීලා. හැබැයි අපිට ඔවුන්ට දොස් කියන්න බෑ. ඒගොල්ලන් එක්තරා අවස්ථාවක පුංචි දරුවෝ වෙලා හිටියා. ඒතර ඒගොල්ලන්ගේ අතීතයට ගිහිල්ලා බැලුවොත් ඒගොල්ලෝ විඳපු දුක්ඛන්දරාව මේ අපිටවත් හිතාගන්න බැරි දුක් කම්කටොළු ප්‍රමාණයක් ඒ දරුවෝ විඳලා තියෙනවා. ඉතින් අද ඒගොල්ලෝ ජීවිතේ නතර වෙලා ඉන්නේ කුඩුකාරයෝ වෙලා. අන්තිමට ඒගොල්ලන්ග ගිහිල්ලා හිර කරනවා. එහෙම නැත්නම් අන්තිමට ඒගොල්ලන්ගේ ජීවිතේ කෙලවර වෙන්නේ එක්කෝ හිරගෙදරින් ලොකු ව්‍යසන වෙලා මිනී මරාගෙන. ගර්භණී කාලේ ඉඳලම අපේ මේ පරම්පරාව හදන එක ගැන හිතන්න ඕනේ. ඉතින් නැත්තම් ඇත්තටම විහිළුවක් වෙනවා. අපි හැමදාම පාර්ලිමේන්තුවට කාන්තාවන් යවනවාද පිරිමි යවනවාද කියන කතා වෙනවා. අන්තිමට පාර්ලිමේන්තුවට යන්නේ මානසික රෝගීන්, පාර්ලිමේන්තුවට යන්නේ අසහනය තියෙන මිනිස්සු. ඉතින් එතනට ගෑනු අය ගියත් පිරිමි අය ගියත් ලිංග ભેදයකින් තොරව එතන අසහනයෙන් පිරුණු තැනක් තියෙන්නේ. ඉතින් එතන අර ලිංගිකත්වය නිසා මෙයා කාන්තාවක්ද මෙයා පුරුෂයෙක්ද කියන තැන ඉඳලා අපිට තීරණ ගන්න බෑ. අර මුලටම ගිහිල්ලා මොනහරි එන රජයක් දැන් කවුරු ආවත් මොනහරි රජයකින් හිතලා කල්පනා කරලා රට ඇත්තටම හදන්න ඕන නම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම පුංචි දරුවන් වෙනුවෙන්, ගර්භණී කාන්තාවන් වෙනුවෙන්, කාන්තාව වෙනුවෙන්, ගැහැණු දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙලක් අනිවාර්යයෙන්ම සකස් කළ යුතුමයි. එහෙම නැත්නම් මේ රට කිසිම දවසක හදන්න බෑ. අපේ රටේ අනාගත දරු පරම්පරාව ලොකු අවදානම් තත්වයක ඉන්නේ. මොකද පේනතෙක් මානයකවත් දේශපාලන හොඳ විසඳුමක් හෝ කිසිම දෙයක් පේන්නේ නැහැ. දැන් අද තත්ත්වය වෙනකොට හරිහමං නායකයෙක් අපිට හිතාගන්න බෑ. කාවද පත් කරන්නේ, කවුද එන්නේ? ඒ වගේ මට්ටමක මිනිස්සු සීසීකට විසිරිලා අර රජෙක් නැතුව මිනිස්සු අනාථ වෙලා අසරණ වෙලා. නමුත් ලොකුම ප්‍රශ්නේ තමයි අපේ රටේ ලොකු බුද්ධිගාමනයක් සිද්ධ වෙනවා. තරුණ පරම්පරාව හැමෝම ඉගෙන ගන්නවා, රට යනවා, ඉගෙන ගන්නවා, රට යනවා. දැන් ඇත්තටම අපේ රට දැන් කොටස් දෙකක් ඉන්නවා.
පුළුවන් පිරිසක් ඉන්නවා ඒගොල්ලෝ ඉගෙන ගන්නවා කරනවා ඒගොල්ලන් රට යනවා අනිත් තව පිරිසක් ඉතුරු වෙලා මේ යන්න පුළුවන් අය ඔක්කොම යනවා යන්න පුළුවන් කැමැති අය ඔක්කොම යනවා ඉතුරු වෙලා ඉන්නේ කොටස් දෙකයි එක කොටසක් යන්න පුළුවන්කම තියාගෙන යන්නේ අනිත් කොටස යන්න ආසයි යන්න බෑ අන්න ඒ දෙක තමයි දැන් අපේ රට ඉතුරු වෙලා ඉන්නේ නමුත් දැන් අපේ දරු පරම්පරාව මේ රටේ තියාගන්න ඕන නම් රට අනිවාර්යයෙන්ම හොඳ දේශපාලන නායකත්වයක් අවශ්‍යයි දේශපාලනයෙන් තොරව ඒ කියන්නේ දේශපාලන මැදිහත් වීමකින් තොරව මේක ඇත්තටම හදන්න අමාරුයි ආකල්පමේ වෙනසක් කරන්න පුළුවන් අපිට පුළුවන් තරමක් අපි සහ පිරිසක් ඉන්න ලංකාවේ ලොකු ආකල්පමේ වෙනසක් කරන ඉතින් ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට මාගේ ශීර්ෂ ප්‍රණාමය පිරිනමනවා මේ අවස්ථාවේ මොකද මම දන්න ගොඩාක් පිරිසක් ඉන්න තරුණ පරම්පරාව සහ වැඩිහිටියන් ලොකු ආකල්පමේ වෙනසක් කරන්න ලොකු උත්සාහයක් දරනවා සෝෂල් මීඩියා හරහා සහ ඒගොල්ලන්ගේ විවිධ කලා නිර්මාණ හරහා ඉතින් නමුත් ඒක ඒක හරියට හරිම පුංචි ඉෆෙක්ට් එකක් විතරයි වෙන්නේ අපේ මේ අපේ සමාජයට ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳ දේශපාලන නායකත්වයක් අවශ්‍යයි බලාගෙන ඉමු අපේ දරුවන් වෙනුවෙන් සහ අම්මලාට මම කියන්නේ දෙමව්පියන්ට විශේෂයෙන්ම ලංකාවේ අම්මලාට මම කියන්න කැමතියි දැන්වත් තමන්ගේ දරුවන්ට දරුවෝ එක්ක ඉන්න දරුවන්ට ආදරය දෙන්න කරුණාව දෙන්න ආදරෙන් කරුණාවෙන් අපිට කරන්න බැරි දෙයක් නැහැ හැම ආගමකම ප්‍රධාන පරමාර්ථය සාමය ආදරය කරුණාව ඉතින් මං හිතන්නේ ඒක උගන්වනවා නම් වෙන මොකුත් කතා කරන්න අවශ්‍ය නැහැ